සිත්කලු වර්ණවත් සුවදති මල යම්සේ අගේ කරන්නේද එ පරිදි සුභාෂිත වචන අනුව පිළිපතින දහම ප්‍රයෝජනවත් වන බවයි සම්බුධ දේශනාව. සෙදැහැවතුනි ඔබ මේත්‍රවණය කිරීමට බලාපරොත්වන ධ්‍රම දශනාවත්. ධාර්මිකව ඔබගේ දිවි මග සකසාකින සසර ගමන ජායගන්නට ඔබ හට කුසලා නිසංසයක්ම වේවා. එසේනම්, ඔබ අප කෙහි අනුකම්පාවෙන් බෞද්ධ්‍යයා රෝපවාහිනිය මේ පෑටනියමිත දායකත්ව ධර්මදේශනාව සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයාරෝපවාහිනී මැදරයට වැඩමකළ පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි ප්‍රථමයෙන් සාධනාදදී නමස්කාරපූරකව පිළිගනිමෝ, සාධෝ, සාධෝ සාධෝ, මෙ र्ම දේශාව සඳහා සැදැහැති දායකත්වය ලබා ෙනවාන් හෝමාගම පිටිපන උතුරපදංචි KED ගुුණසේ කර මහතා, kED සිරියාවතී මහत्මිය, KED සුමනාවතිී මහත්මිය සහ එම පුල් පල දදර පිරිස. නමෝතස්ස භගවතුවරහතු සභබ දමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවිීසාරජ ජෙවිසාරය දස්ස. සභභ සත් සතුතුතෙ මස්ස දම්නමිසරස්ස දම්නමරාජස්ස දම්නමත් ම සාමිස. तथा गसुनु सम नमो तस् भगवत अर्त शमीश अठिहत ज्ञान चार दश बलधर चतरे सार्ज विशार दश සමභ සතුතුතෙමස්මස දම්නමිසරස්ස දම්නමරාජස්ස දම්නමස්මසාමිස්ස තතාාගතස්ස සමබයුණු සමමා සමබුදු්බුදස්සේ නමෝතස්ස භගවෙතු අරහතු සමභ දනමිසු. अपी चारस दस बल धरस चतुविशार विसार दस दम्राजस। 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 सब सतु तुत मस धमि धम राजस සමමා සමබුද්දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානන් වෙන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛරයානික වූ ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේශු්‍රවනය කරන්නත් ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලොව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි. මේ පින්නතුන්ට අද ඒ බලාපොරොත්තු මුදුන් පත්කර ගැනීම සඳහා ධර්ම දේශනාවක් සිදු කරන්න මං මාතෘුකාකරගන්න කල්පනා කළේ මහා මංගල සූත්‍රයෙහි සඳහංවන එක ගාතාරත්නයක් මේ ගාථරත්නය තුළ මංගල කාරණ පහක් අන්තර්ගත වෙලා තියෙනවා එයින් අපි එක කාරණාවක් මේ කාල වේලාවට අනුව ටිකක් කෙටියෙන් සසාකච්චාකරමු. ගාරවෝච නිවාතෝච සන්තුන්තීච කත්‍යතා. කාලේල දම්ම සවන ඒතයිත් මංගල මුලතම. මේ ගාථරත්නය තුළ මම සඳහන් කලා මංගරකාරණා පහක් අන්තර්ගතයි කියලා. පළවෙනි කාරණාව තමයි ගරු කළ යුතු අයට ගරු කිරීම දෙවැනි කාරණාව තමයි උඩගු නොවන එක තුන්වෙනි කාරණාව තමයි ලද දෙයින් සතුටුවීම හතර්වෙනි කාරණාව කළගුණ දන්නා බව පස්වෙනිි කාරණාව සුදසු කාලයේ ධර්ම සාගච්ා කිරීම. මේ කාරණා පහෙන් අපි හතරවෙනි කාරණාව කළගුණ දන්නා බව කියන කාරණාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කොහොම කරුණු පැහැදිලි කළාද කියන කාරණාව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරවු.මිනතිනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේවලා හේසා භික්කවේ සප්පුරි සභූමි යදිදන් කතංයුතා කතවේදිතා ශ්‍රීමක ධහත්තුවුවන්ම දේශනා කරනවා මෙ කළ ගුණ සැලකීම පිළිබඳව. මේ ලෝකෙ තියෙන්න අති ශ්‍රේෂ්ඨතර ගුණාංගයක් නිසා තමයි මේ මංගල කාරණාවන්ට කළගුණ සැලකීම කියන කාරණාවකතුවෙන් ාගතතු වහස මංගල කාරණා පැහැදිලි කරනකොට මේ ලෝකෙ තියෙන උතුම්ම කාරණා ටිකයි අපට පැහැදිලි කළේ. මීට වඩා තවත් උතුම් කරුණු මේ ලෝකෙ නැති නිසා. එනිසා ලෝක තිය ශ්‍රේෂ්ඨතම කාරණා ටික පැහදිලි කරනට කළගුණ සැලකීමත් ඒකට භාගිත වහස එකතු කළේ එ නිසා. මේ කළගුණ සැලකීම කියල කියන්නේ තමන්ට යම් උපකාරයක් කලානං යම් කෙනෙක් කුඩා වේවා ලොකු වේවා තමන්ට උපකාර කළවුන්ට උපකාරයක් අවශ්‍ය වන මොහොතක තමන්ගි ශක්ති ප්‍රමාණයෙන් ඒ පුද්ගලයන්ට උපකාර කරන්න යමෙක් නිරන්තරයෙන් සැදිල පැහැදිලා ඉන්නවනම් අංකට කියනවක් කළ ගුණ සැලකීම් කියලා අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉස්සරලාම ලබලදුන් ආදර්ශත්තිය එකයි. බුදුපියාණන් වහන්සේ සියල්ලට පෙර ලබලදුන් ආදර්ශය. තමන් වහන්සේට ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබාගැනීම සඳහා සෙවන ලබඳදුන්න වි්‍යශ්‍රී ජයශ්‍රීීම හා බෝධිරාජාණන් වහන්සේ ළඟ. භාගිතුන් වහන්සේ සුවිශේෂී ාදාමයක් සම්පූර්ණ කළා. පිනතන ලොතුරා බුද්ධ රාජ්‍ය ලබා ගණඩ ජෛස්ශ්‍රී හා බෝධිරජාණන් වහන්සේගෙන් අපරිමිත මෙහෙවරක් වනානෙමෙයි මහාකල් පාසංකය හතරයි ලක්ෂය එකක් පාරමිතා සම්පූර්ණ කරන කාලේ ඒ පාරමිතා සම්පූර්ණ කළේම ලොවතුරාබුද්ධත්තේ වෙන උන්වහන්සේ ඒ වෙනුවෙන් විදපු දුක්කම් කටුළුවල ප්‍රමාණය සීමාවක් නෑ. තමන් වහන්සේට තනියම නිවන් අවබෝධ කර ගණඩ ලැබිච්ච අවස්ථා කෝටි ගන ඒ අවස්ථා කෝටි ගැනන් අත්හැරී අපි සංසාරෙන් එතර කරවන්න ඕන නිසා. ඔබට මට මග කියන්න ඕන නිසා. එහම් එදා බෝසතාණන් වහන්සේගේ අනුකම්පාවට හසුුවච්ච ගොරුව ච්ච් පිරික්ක අප අපි කෙරෙහිත් ඒ අනුකම්පාව කරුණාව පැතිරිලා තිබුණ. එහෙම පාරමිතා පුරාගණයන කාලයේ මන් සඳහන් කලා උන්වහසේ නොවින්ද දුකක් නෑ කියලා. සියලු පාරමිතා සම්පූර්ණ කරල තුෂිත දි්‍යලෝකයේ ඇති දීර්ග කාලයක් වැඩඉඳල සුදුසු කාලයේ මනුස්සලෝකයට වැඩම කරන්නට තීරණය කරලා මහා මායා දේවින් වහන්සේගේ කුසින් මනුලවට උන්වහන්සේ බිහිවෙන දවස. උන්වහන්සේ වෙන්වෙන්ම පහළවන්න තවත් සහජාත වස්තුූන් කීපයක් පිළිබඳව ධර්මය සඳහන් කරනවා. එයින් එක වස්තුවක් තමයි බෝධි මණ්ඩලයෙන් මතුන මේ බෝධි ශාකාව. අවුරදු තිස්පහක් වෙනකං මේ බෝධිශාකාව ැදි වැඩිල් ලොකුමහත් වුණ. හැබැයි ඒ ලෝවතුරා බුද්ධත්වය ලබන උත්තමයෙක් වෙනුවෙන් මයි. බිෙනත් ගහක් හැදිනවා පැළවෙනවා වගේ නෙමෙයි. නමුත් පාරමිතා සම්පූර්ණ කරන්න බෝධීෙන් උපකාර ලැබුණි නෑ. උන්වහන්සේට ලෝතුරා බුද්ධත්වය ලබන්ඩ බෝධීන් වහසළඟට වැඩම කළහම අවවිං වැැස්සිං පින්ිං ආරක්ෂාවෙන්ඩ සුළූපකාරයක් තමයි බෝධියෙන් ලැබි ඒකයි මම සඳහන් කළේ බුද්ධත්වය වෙනුවෙන් මහා උපකාරයක් බෝධීන් වහස කළ අනෙමයි කියලා සියලු පාරමිතා බෝසතණන් වහස්‍ය තනීම මයි සම්පූර්ණ කරගත්ත. නමුත් ලෝතුරා බුද්ධරාජ ලබා ගැනීමෙන් පස්ස බුදුරජාණන් වහන්සේ මේ බෝධීන් වහන්සේළඟ සතියක් නතරවෙලා බෝධීන් වහසේ දිහාම බලාගෙන හිටියා. රෑ දහවල් දෙකම එකම ඇහි පිල්ලමක් වත් හෙලන් නැතුව සතියක්ම බලාගෙන හිටියා. නේත්‍ර පූජාවක් කළ එකයි තාම දුෂ්කර ක්‍රියාවක් යම් වස්තුවක් දිහා එක විනාටි දෙකක් ඇහි පිල්මක් නොහෙලා බලාගෙන ඉන්නවා කියන එක අපිට කොයි තරන් අමාරු වැඩක්ද. සතියක්ම එහෙම පූජාවක් කරනවා කෙලකි හා ඒකයි සඳහන් කළේ දුෂ කර ක්‍රියාව සාමාන්‍ය කෙනෙකුට කළනොහැකි ක්‍රියාවක්. මේ බෝධීන් වහන්සේ පරම පූජනීය වස්තුවක් බවට පත් කළා කොයි තරන් පූජනීය වස්තුවක් වුණාද පිනතුන ලෝකේ බොහෝ තැන්වල අපිට බෝධීන් දකින්න ලැබෙනවා. නමුත් ඒ හැමගහක්ම පූජනීය බෝධිය වෙන්නෙනෙන ෝතුරා බුද්ධ රාජ්‍ය ලබාගන්න සෙවන ලබල දුන්න විජාස් ්‍රීජය ශ්‍රීීමහ බෝධිරාජණන් වහන්සේ. උන්වහන්සේගේ ශාකාවලින් උන්වහන්සේගේ බීජවලින් හටගත්ත බෝධීන් වහන්සේලා තියෙනවන ඒ බෝධීන් වහන්සේ ලර්තමයි අපි විශේෂ ගෞරවයක් දැක්වන්නේ. එහෙම නැතු ඉබේ තැතැන් වලි පැළවෙන බෝධී ඕන තරන් ඕන තරන්තිෙනවා. නමුත් මේ ප්‍රධාන බෝධීන් වහන්සේගෙන් වංවෙච්චය හැම පැළයක්ම ලෝක බෞද්ධ ජනතාවගේ සැද හැපත් ජනතාවගේ ගෞරවාදරයට වන්දනාමානයට නිරන්තරයෙන් පාත්‍ර වෙලයි තියන්නේ. ඒත් තරම්ම පූජා වස්තුවක් බවට පත් වනේ ලෞතුරා භාගිතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය වෙනුවෙන් පහළ වෙච්ච වස්තුව නිසා. උන්වහන්සේගෙන් මේ විදිහේ කෘතගුණ සැලකීමක් ලබපු නිසා විජයස්්‍රී ජයශ්‍රය හා බෝධිරජාණන් වහන්සේ කෙළ හැඳින් වේ විජය උන්වහන්සේ හොයාගනාපු ජයග්‍රහණයේ මේ බෝධීන් වහන්සේ ළඟ ලබපු නිසා එනම් තමන් වහන්සේට උපකාරකරපු බෝධීන් වහන්සේට ප්‍රත්්‍යූපකාර සලකපු හැටි නමුත් සාමාන්‍ය අය විච්චාපි ඉතාම දාහය තියන වෙලාවක රශ්ම ඉතාම දැඩිවෙලාවක අපි ඉක්මනට බලන්නේ වටාපිටාවේ ගහත් තියෙනවද කියලා. ඒ ගහයට ඉඳගෙන අපි විඩානිමාගන්න නිදාගන්න කෑම කනව මේ කොව්ව කරලා ගියත් මේ ගහට උපකාරයක් කළ ේතුයි ඒම හැඟීමක් පහළ වුනානං ඒ ඉතාම ස්වල්පදනික් ළඟ. බොහෝ දෙනා ගහලගත් වාඩි වෙලා සමහරලාට පිහයක්වාගේ උපකරණයක් ති බුණනං ඒ ගහටත් ඒකින් කොට කොටා තමයි එතනන්නේ. අතුත් කඩාගෙන තමයි සමහරලාවට යන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් පේනීමේ ස්වල්ප උපකාරය කරත් ඒරුක්ෂයට පවා මහාකෘත ගුණයක් සැලකුවා. කතඥූ කතවේදී දුල්ලබෝ පුග්ගලෝලෝ කස්මි. කතු කතවේදී පුග්ගලෝ දුල්ලබූලෝ කස්මි මහන්නේ කළගුණ දන්න කළගුණ සලකනාය මේ ලෝක බොහොම විරලයි දුර්ල බයි කර දේශනා කළා. භාගතුන් වහන්සේගේ කෘථගුණ සැලකීමේ සීමාවක් නෑ. ලොෞතුරා භාගතුන් වහන්සගේ පරිනිර්වාණයෙන් පස්සේ සරුවගඥ්‍ය ධාතුන් වහන්සේලා අපට ඉතුරු කරලා තියල පිවුම් පේවා. ජීවමානුව වැඩහිටපු කාලි. ගක් ගැක් ගාන ගෙපිවලින් පිණ්ඩ පාති වෙද. දෙවියන්ගේ බ්‍රහමයන්ගෙන් වාාග්‍යතුන් වහන්සේට ඕන තරං ආහාර ලැබෙන්ඩ තිබුණා. ඉරදියෙන් මවාගන වලදන්ඩත් තිබුණ. නමුත් ඒ දෙකම නොකර ගයක්ගයක් ගාන පිඩ පාති වැඩියයි අපට පින් සිද්ධ කරගන්ඩ උපකාර කරන්නඩ. එදකට එතන කළගුණ සැලකීමක් ගැන කතා කළු පෙන්නතින අදත් ධාතුන් වහන්සේල පවාහිතුරු කර තියෙන්නේ. බෝධි සත්වෝ ධර්ම සම්පූර්ණ කරගෙන මහාකල් පාසංක්‍ය විශ්සයි ලක්ෂයකක් සංසාරයනකොට. නියතවරණයෙන් පස්සෙෙන අපි කතා කරන්නේ මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂයකක් කියලා. නමුත් ප්‍රනිධහන තුනම සම්පූර්ණ කරනකොට. මනෝනිධවා පනිධහන කායවාක් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධහන සම්පූර්ණ කරනකොට කාලයේ මහාකල්පා සංකය විශස්සකුත් ලක්ෂයක. ඔය කාලයේ තුළ උන්වහන්සේට උපකාර කරපු අය කොයි තරගන්නවාද. නමුත් බුද්ධ කාලේ අවුරුදු හතලිස් පායි මේ උපකාර කරපු සියලුම දෙනා මේ හලස් අවුරුද්ධ තුළ මේ සත්ත ලෝක ඉපදිලා උන්වහන්සකින් පිහිටක් ලැබුවනෙමි එහන මතු අනාගතයට ඒයි උපදන්න හිටිය. ආංගේ සියලු දෙනාටම ප්‍රයෝජනයක් ගන්්ඩ දේර්ග කාලයකට වන්දනාමාන කරන්න වැඳල පුදල පින් සිද්ධ කරගණ්ඩයි ධාතුන් වහන්සල ඉතුරු කරලා පිරිනොම් පෑවි. එක් කළ ගුණ සැලකීම නිසා. උන්වහන්සේගෙන් අපට ලැබිච්ච ප්‍ර්‍යූපකාරත් සීමාවක් නෑ බෝධි සත්ව කාල ඉදලා පිඳතුන්ට මතකඇති එක උපාසිකාවක් භාගතුන් වහන්සේට දං පිළිගන්වලා නැවත වතාවක් පූජා කරපු දානටික පහුවිල්ලවා. බුදුරජාණන් වහසේ අධිෂ්ඨාන කළ ඇය පූජා කරපු එකදු බත් ඇටයක්වත් මේ පාත්තරේ නොරඳින්ඩ පාතරේ කලින් පිළිගන්වලා තියන එක ආහාර ප්‍රමාණයක්වත් ඒ හැඳට එකතුනොවෙඩ දිෂ්ාන කරහම් ඇය හැඳදාල පාතරින් ආහාරටික ගන්නකොට ඇ පූජාකරපු සියලුම දේවල් හැඳටිකතුුණා මේ කාරණාව විික්ෂූන් වහසල පසේ බුදුරජාන් වහසිකින් ඇහුව භාගිතුන් වහසට දන්දීලත් ඇයි අපහුගත්තකේද සඳහන් කලා මහනිනී අනාධිමත් කාලයක් සංසාරයේ මං පාරමිතාපුරණ කාලේ මය මේ කෝටි ලක්සයක් සක්වලේ හිටිය නෑ කියලා අපි කවදාවත් භාගිතුන් වහන්ස පූජාකරපු දෙයක් අපහු ගන්නන්නේ එන අපි හැමෝම මහබෝසතානන් වහන්සේගේ කාල්ලිදලා ලොවතුරාභාගිතුන් වහන්සිට නයයි අදත් මලක් පහනක් පූජා කරල බුද්ධ පූජාවක් කරලා අපි මේ කරන්නේ තාමත් සසර අපේ නයි ගෙවීමක් ඒ නය ගෙවීම තුළ අපට අප්‍රමාණව කුසල් රැස්වෙන ක්‍රමයක් වෙනම වෙනම තියෙන අපි හැෝම බදුරජාණන් වහන්සට නහ නමුත් භාගිතන් වහන්සේ අපි හැමෝටම උපකාර කළ අපි හැමෝටම පිහිටවුණ උන්වහන්සේට සලකපු සියලු දෙනාටම කළගුණ සැලකීම වෙනුවෙන් ධාතුන් වහන්සේල ඉතිතුර කළ වෙඩිය. මේ විදිහට ලෝක සත්්‍යය ඇටුඋපකාර කළා. භික්ෂූන් වහන්සේලාට සහ සිව්ුවනක් පිරිසට කළගුණ සැලකීම පිළිබඳ බොහෝ කරුණ දේශනා කලා තියන ්‍රේෂ්ටත්ව ඉස්මතු කරලා මංගල කාරණාවක් කැටියටත් දේශනා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ කළගුණ සලකන අයාතර තවත් ශ්‍රේෂ්ඨ භික්‍ෂූන් වහසනම පෙනතින භාගිතන් වහසේ වැඩඉන්න කාලි රජගහනුවර එක බමුණ කෙටිය රාධ කියලා මේ රාධ බ්‍රාහ්මණය හඟක් වයසයි හැබයි එයායට එයාගේ දරුවන්ගෙන් නිසි සැලකිලි සත්කාර ලැබුණ නෑ ඇනුම් බැනුම් තමයි හරයට ලැබුණේ දරුවන්ගේ අවලාද වචන හැම දාම ඉවසන්ඩ බැරි හින්දා රාධ ගෙදෙරින් එලියට බැස්සා. භික්ෂූන් වහන්සල හොයාගෙන ගියා ග වයසයි මේ වයසක මනුස්සය පැවිදි කරන්න කවරුවත් ඉදිරිපත්තුනේ නෑ එක භාගිතුන් වහන්ස දැනගත්තා. ක්ෂූන් වහන්ස රැස්කරවලා බුදුරජාණන් වහස යහුවව මහණෙෙන මේ වයසක රාධ බ්‍රහ්ණයගෙන් උපකාරයක් ලබිච්ච කිසියම් කෙනෙක් මෙතැන ඉන්න අද කියලා. කිසිම භික්‍ෂූන් වහස නමක් කතානො කරන අතරයි ධර්ම සවේනාධතිිපති සාරිපුෘත්්‍යයන් වහස කතා කරල සඳහන්කළා ස්වාමීණී එක දවසක් පින්්ඩ පාති වඩිනකොට මේ රාධමට බත්හැන්දක් පූය කලා කියලා. ගුණය මතක තිබුණ නිසා බුදුරජාණන් වහස තුන් වතාවක් සාධකාරය පැවැත්තුවා සාරිපත්ත එහෙමනං රාධ පැවිදි කරන්න කියලා. සැරියුත් මහරහතන් වහසේ මුල්ලෙලා රාධ බ්‍රහමණය පැවිදි කළා. සැරියුත් මහරහතන් වහස පිඩපාති වඩින සමහර දවස් වල රාධ භික්ෂූන් වහසත් අඩගහගනම වැඩිය. නමුත් වයිසට ගියපු ආගන්තුක භික්‍ෂූ මිනිස්සුන්ට ඒතරන් හොරු පුරුදුනය. එනි සහුන් වහන්සේටසිව්පසේලකුවට ලැබුුණත් නෑ. නමු කළගුණ සලකන සැරියුත් මහරහතන් වහන්සේ දුරගමනක් වඩිනකොට තමන් වහන්සේට ලැබුණ සෙනසුන රාධස්වාමන් වහසිර පූජ කරනවා. තමන් වහන්සේට ලැබෙන දානි රාධස්වාමින් වහසිර පූජ කරනවා. ජ කරල කල්වෙලා ඇතු උන්වහන්සේ නැවත පිඩ පාති වලනෝ. මේ කෘත ගුණ සැලකීම. ටික කාලයක් ප්‍රනීත ආහාර වලදමින් කටයුතු කරනකට උන්වහසේ දුරුවල වෙලා භික්්ච කය නැවත ප්‍රෘෂ්ටිමත් ව. ශක්තිමත් වෙන. සැරියුත් මහරහතන් වහන්සේගෙන්ම කමටහන් අරගත රාධ භික්ෂුව. මේ සංසාරයෙන් එතර වෙන් අවශ්‍ය මගහදා ගත්තා කළගුණ දන්න සත්පුරුෂයකුගේ උපකාරයේ නිසා රාධ බ්‍රාහ්මණයට ලැබුණේ හපත. පිනතින අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු මෙහෙම පැහැදිලි කරනකොට බෝධි සත්ව කාලි පිළිබඳවත් කරුණ දේශනා කළා මහනෙෙන මම බෝධි සත්ව ධර්ම සම්පූර්ණ කරන එක භවයක බරණ නර රජරු වෙලයි පපදිලා යිටිය. බරණස් රජරු ඉතාමත්ම දැහැමින් රාජ්‍යපාලනය කරමින් දම්පැන් දෙමින් කොසල් රැස් කරමින් ඒ රාජ්‍යවිමසන කාලි කටයු කළා. නමුත් එක දවසක් සතුරු රජකුගේ්‍ය ාක්‍රමණයක් ඇති වුණා. ඒ යුද්ධෙදී බරණැස් රජරු පරාජයට පත්වුණ. රජරු සතුරන්ගෙන් බේරෙන්ෙ. අස්සේ පිටේ නැගලා ආරක්ෂාව හොයාගෙන පැනලදීවා. රජ්ජරුව තමන්ගේ පිරිසගෙන් වෙන් වුණා පිරිසට රජුරුව හෙව්වට හොයා ගන්න බෙරූගිය. රජ්ජුරුව ඇතට ඇතට මේ අස්වයාගේ පිටේ ගිහිල්ල. එක දෂ්කර පිටිසර ගමකට වැදනාා. ඒ ගමී තිස් දෙනෙක් විතර තමයි ජීවත් වුණේ. පින ඒ ඇත් එදා ගමී ඇවීමකට සහභාගි වෙලා නමුත් අය ඉදිරියට මේ මහ ප්‍රතාපුවත් පුද්ගලයා රජ්ජුරු අස්යාගේ පිටේ එනෙකොට මේ මිනිසු බයුුණා බවෙලා හැමෝම පැනල දීව එක පුරුෂයක් නිර්භිීතව ඉඳලගි හිල්ල රජරුවන්ට කතා කළ රජරුවන්ට කතා කරලා රාජ පුරුෂයක් දෙකේල ෙහවා මෙ තමන්ගේ රජ බව දැනග හිටේ. රජපුරුෂයක්ද රාජත් ද්‍රෝහයෙක්ද කියලලා හපුහම මම රාජපුරුෂයෙක් කල සඳහන් කළ ගෙදරෙක් කරගෙන ගි හිල්ල තමන්ගේ බිරිඳ ලව්වා මේ ආගන්තුකයගේ පාද සෝදවල ආහාර පානාදීෙන් සංග්‍රහ කරල විවේක ගණ්ඩා අසුනක් පිළියල කරලා දීල සැලකිලි සත්කාර කළා දින කීපයක් රජ්ජරුවයේ ගෙදර හිටිය. දින කීපයකට පස්සේ රජරුව සඳහන් කලා මිත්‍රයා මට බොහොම කල් ගත වුණ පරක්කුයි මං පිටත් දෙන්නම්. යම් හේතුුවකට බරණැස් නුවරට එන්ඩ ඔබට අවස්ථාව ලැබුණුත්. දකුණු වාසල් දොරගාවට ඇවිල්ලා එතන ඉන්න දොරටු පාලයට කියන්ඩ. මහා අශ්වාරෝහක මුණ ගස්වන්න කියලා. ඒම සඳහන් කරලා පිටත්වෙලා ගියා. රජරුවන්ගේ පිරිස බරණැස් නුවර සමීපේයටටම ගිහිල්ලා රජුරු නැතිනිසා. ුවට ඇතුල්ලෙන් නැතුූ බලාගෙන හිටිය. රජවාපු හම පෙරට ඇවිල්ල පිළිගත්ත. රජ්ජිරූ පිරිස මදත් මගනතර කරලා දොරටු පාලට කතා කලා කිව කෙනෙක් ඇවිල්ලා මහා අශ්වාරෝහක මුණගස්වඩකීවොත් අතින් අල්ලගෙන මම ඉන්න තැනට එක්කෙන්ට කියලා. නමුත් මේ පුරුෂය ආවිනෑ කාලයක් ගත වුණ. රජරුව ඒ නිසා ඔවුන්ගේ ගමට බදු බර වැඩිකිරුවා මේ පුද්ගිලය ගෙන්න්න ගන්ඩ ඒත්තාවන දෙවනි වතාවිත්තුන්වැනි බදු බර වැඩි කලා දැනන්ගේ ගමී මිනිස්සට මේ බර ඔහුලන්න බැරූිය. අර පුරුෂයාළඟට ඇවිල්ලකිව යාලුවයේ උඹේ මිත්‍රය අමහා ආශ්වාරෝහක මේ ගමට ඇවිල්ල ගියාට පස්සේ අපේ බදු බර බොහොම වේගින් වැඩි වෙනවා ගිහිල්ල බැරිද කතා කරලා රජ්ජුරුවන්ට කියලා අපිට සහනයක් කරන්තඉට. මෙයා සඳහන් කලා යාලුවයේ ඔය කියනෙ විදිහට හඩබේ. මගේ මිත්‍රයායට මන්දන්න හැටියයට දරුවු දෙන්නෙක්කින්නවා. ඒ දරුව දෙන්නට මොනෝ හරිගෙනී ඇන්ඩුවෝන. මගේ යාලුවට ගේ බිරිඳටත් මො හරිගෙනී ඇඩෝන. ඇඳුම් පැළඳුන් ටක් කැවිලි පෙවිලි ටිකක් කදල දෙන වනං මංගි හිල්ල එන්නම් කියලා. අරමිනිස්සු ඇඳුම් ගෙනල්ල දුන්න. කැවිලි පෙවිලි තන්ගේ ගෙදරත් හදාගෙන බරණැස් නුවර සමීපේට ගිහිල්ලා අර දුරටු පාලට කතා කරලා කිව්වා මහාශ්වාරෝහක මුණගස්සන්න්න කියලා. දුොරටු පාලයා රජ්ජිරුවන්ගේ අවසර ඇතිබුණ නිසා රාජමාලි ගවටය කෙල්යා. ආගන්තුකයා ආවදැකළ සිංහාසරින් නැගිටලා පෙරටැඇවිල් පිළි අරගෙන රත්තරං කෙන්ඩියෙන් පැන්ගෙනැල්ලා රජ්ජිරුවන්ගේ අග්‍රමහේෂිකාාවට කතා කරලා අග විෂවගේ ඇතින් ඒ පුරුෂයාගේ පාද දෝවනය කරවලා සිංහාසනය වාඩි කර්වා. වාඩිකරවල යාලූ උඹ මොනවද මට ගෙනාව කියලෙව්වා. ගෙනාපි ඇඳුම් පැළඳුම් දුන්නහම රජිරු ලක්ෂයක් කොටින තමන්ගේ සලු ගලවෝලායින් කරලා. මෙදුපත් මනුස්්‍යයාරගෙනපු වස්ත්‍රටික ඇඳගත්තා. රජවිිෂවටත් ඇන්ති්වා. මොනොවද ොද උඹාපට කණ්ඩ ගෙනාව කියලා හලා. ඔහු ෙන කැවුම් රන්තෙට ඉතියාගෙන දේවයටත් කවල ඔහුටත් දීලා තමනුත් කෑව. සේතත්්චත්ත්‍රයේ මැදිින් ගිරක් ඇඳල සඳහන් කළා යාලේ මගේ රට දෙකට බෙදල මංගමට භාගයක් දෙෙනවා. ඇමතිවරුන්ට කිව මොහුගේ කෙ කපල රැවුල බාල මම අඳිනවා වගේ ලක්ෂයක් වටින වස්ත්‍රවලින් සරසලා එක්කෙන්ට කියලා. රජෙක් වගේ සැරසුවහම පටිම්භාගයක් දුන්නා හැබැයි රටවැසියඒකට විරුද්ධ වුණා. රජරුවන්ගේ පුතාගාවට ගෙහලා රට වැසිුව එක කීවා රජරුවමේ කරන විහිලුවම කක්ද කියලා පුතායක ඇවිල්ල තාත්තට කීවා සඳහන් කළා ඔඹට අද තාත්්‍යකන්නේ මේ රටට රජෙක්කින්නේ මේ පුද්ගලය ඇහින්දා. මොහු තමයි යෙදා මගේ ආරක්ෂකය මොහු තමයි මගේ විඩාව නිමපු කෙන මේ තමයිම බේරගත්ත කෙන මොහු නොහහිටඉන්ඩ උඹට තාත්තෙක්වත් රාටට රජික්වත්නෑ එවන් මොහුට මම මෙහෙම සලකන්නැතුව කොහොමද සලකන්න කියලා මේවාගේ කාරණාවලින් බෝධි සත්ව චරිතයෙන් පවා බුදුරජාණන් වහන්සේ කෘථගුණ සැලකීම මනාවලෝකෙට ඉස්මතු කරල පින්වා ඒ පුද්ගලයාගේ දරු පරම් පරාවම ගැනල්ල මාලිගාව කදලා රාජ්ජී නතර කරගත් ගුණ සැලකීමක් ඇටියට. ධර්මයේ සඳහන් කලා යම් කෙනෙක් කළගුණ සලකන්නේ නැද්ද. යමෙකුට කළගුණ අමතක වෙනවාද. ඔවු පරිහානියට පත්වෙනවා කියලා. ඔවු නසත් පුරුෂයෝ බවට පත්වෙනවා කියලා. පිනතන කළගුණ දන්නේ ගුණවත්තායි. කළගුණ දන්නේ සත්පුරුෂී ගුණවතකුට සත්පුරුෂයකුට යමෙක් යම් උපකාරයක් කළොත් ඒ හරියට සාරවත් කුඹරක වපුරපු බීජවාගේ කෙල සඳහන් කරනවා ඒ එක උපකාරය ඒ ගුණවත් පුද්ගලයාට මුළු ජීවිත කාලිම මතක තියෙනවා. නමුත් සත්පුරුෂ නැති අසත්පුරුෂයකුට කොයි තරන් උපකාර කළත් ඒක හරියට ගින්නට දමාපු බීජයක් වගේ කෙල සඳහන් කළ මේවාගේ උපමාවලින් භාගතුන් වහසම කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. ගුණවතුන්ට කරන උපකාරයම ශ්‍රේෂ්ට අයි කියෙන කාරණාවත් අහුරු කර.ඒ විතරක් න මේ පිනති සඳහන් කළා යමෙක් කළගුණ දන්න නැත්ත. යමෙකුට කළගුණ මතක නැත්තං. යමෙක් කළගුණ සලකන්න නැත්තන් ඔවුන් මෙලවත් පිරිහෙනවා ඔවන් පරලොත් පිළිහිෙන. මෙලොව පරලෝ දෙකම පිරිහිලා සතරාපායාදී දුක්ඛිත ස්ථානයන්ට පැමිණිලා බොහෝ දුක් අනු බහ කරනවා කියලා. මේ කාරණාවට භාගිතුන් වහන්සේ තවත් බෝධිසත්ව චරිතයක් ම පිටගෙන් හැර දැක්කුවා. අපේ පිණුතු නහල තියෙනවා මහා කපීජාතකය අපේ මහබෝසතන්නන් වහන්සේ මයි. වනාන්තරය ඇවිදගෙන යන කොට. ික් වල කට වැටිලා. දින ගානක් බඩගින්නේ පිපාසේ නමුත් මේ වඳුරා ඒක දැකල යන්ඩ නොගුස් බොහොම වීර යොදල වෙහෙසිල වලේ වැටිල හිට මිනිහ ගොට ගත්තා. වලේ ටිල හිටබපු මිනිහ ගොඩ ගණඩ ගිහිල්ලා වඳුරටත් සෑහෙන්න්ඩ මහන්සේ. ඒ නිසා ටික වෙලාක් වෙහෙ නිමවා ගණඩ දිගේරු. බඩගින්න හිට පරමිහ කල්පනා කළේ ජීවිතය බේරලා දුන්න මිනි මේ වඳුරා මරලමස්කන්ඩ. මට කරපු උපකාරය ගැන කිසි කල්පනාවක් තිබුණ නෑ. ගලක් කරන් ගහපු හම මැරුුණෙ නැහැ නමුත් තුවාල වුණා දුවගෙන ගිහිලා ගහකට ගොඩ වෙලා ජීවිතය බේරගත්තා. නමුත් මේ මිනිහට කැලෙෙන් එලියට යන්ඩ පාරමතකන. ලේ ගලන තුවාලේ අතින් වහගෙන අත්තෙන් අත්තර පැන පැන ඒ පුරුෂයට ගමටයන්ට පාරපෙන්වා ඒසත් පුරුෂයන්ගේ හැටි. තිරිසං ආත්මය ඉපදිල මහබෝෂතාාණන් වහන්සේ කොයි තරං ගුණවත්ද තිරිසං ආත්මික ඉපදනත් අන්‍ය සත්වයන් හා සමාන නෑ කොහොම ගොනෙන් ඉතාම ඉහලයි හරි ්‍රේෂ්ටයි ආත්මල උපත්ය ලබල පවා මහවිශ්ව කර්ම වැඩ කරපු හැටි මහපුදුම ආශ්චර්යමත් වැඩකරපු හැටි බැහි වස්සවඩ පවා පුළහං වෙච්චි හැටි. ලැවගිනි නිමන්ඩ පවා පුළහං විච්ච අවස්ථා අපි ධර්මය තුළ දකිනෝ. නමුත් මේ තරන් ගුණතියෙන සත්පුරුෂයකුට කරපු අපරාදය නිසා අර පුද්ගලයාගේ ශරීර කෂ්ට රෝග හැද. එක පිළිකුල් කෘෂ්ට රෝගයක් බවට පත් වුණ. ශදීරය පුරාාව පැතිල්ලා ගිය. දුක්විඳල 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 අන්තිමට මහපලොෝ පෙළිලා අවීචයට මැදගෙන ලිය. සත්පුරුෂයකුට කරපු අසත් පුරුෂ වැඩක් නිසා. තියන මේ කාරණාවත් එක්ක පැහැදිලි කරනවා කළගුණ නොදන්නා බව සත්පුරුෂයන්ට කරදර කරන බව මිත්‍ර ද්‍රෝහහි කර්මය හරි බලවත් කියලා. එතන මිත්‍ර ද්‍රෝහිී කර්මය කෙල කීවත් කළගුණ නොදන්නා බවමයි. යම මිත්‍ර ද්‍රෝහිීද ඔවුන් සංසාරයේ බොහෝ දුක්කම් කටළුවට මුණපානවා. යමෙක් මිත්‍ර ද්‍රෝහිී වෙනවන සස්සර බොහොම සතරාපායාදී දුක්කොලටත් මුණ දීල නැවත මනුලෝවවා ඉපදදුන් හම ඉතාම පිළිකුල් සහගත කෘෂ් රෝගෝලට ගොරුවෙනවා කියෙ සඳහන් වෙනවා. හොරි රෝගවාගේ දේවල්වෝට ගොදුරුවෙනවා. හොඳවෙන්නේ නැති තුවාල හැදෙනවා කබර රෝගවාගේ දේවල්ලෝට ගොදුරුවෙනවා. ඒ විත රැක්නිමෙයි ඔය පිළිකාවාගේ මහා කරුම රෝගෝල්ටත් ලක් වෙනවා. මේ තමයි මිත්‍ර දරෝහි කරමි හැටි ඒ පිළිබඳව තවත් කරුණු කාරණා බොහොම සඳහන් කරන්න පුළුවන් එ අසත් පුරුෂයා මේ ලෝකයේ මොන තරං නින්දිතිද කියන කාරණාව මේ විදියට කරුණුකාරණා රාශයකින් පැහැදිලි කරනවා. මේලෝකේ යම් කෙනෙක් තමන්ට කලින් උපකාර කරපු අයට උපකාර නොකර තමන්ට කිසිම උපකාරයක් නොකරපු කෙනෙකුට බොහෝසේ උපකාර කරනවා නම් ඔවුන් මේ සංසාරයේ බොහෝ අවස්ථාවල් වල උපකාරයක් නොලැබ බොහෝ දුකට පත්වන්නන්. උපකාරයක් අවශ්‍ය වෙලාවට උපකාර කරන්න කාගින්වත් පිහිටක් නොලබොර්ණ පුද්ගලයන් හැටිර දේශනා කළා. බර්තමානය අපි ඕන තරන් එවන් අවස්ථා දකිනවා. පෙනතුන අම්මට තාත් අට සැලකීම භාගිතුන් වහන්සේ දේශනා කරපු හැටියට අපිට ලේසියෙන් ඉවර කරට පුළ. ුහ සැකීමක් නෙමේ කරුණු කාරණාවල හැටියට අවුරුදු සීයක් දෙවර මතතියාගෙන ඇපූපකාර සත්කාර සංග්‍රහ සියල්ලම කළත්. සියයක් අවුරුද්දක් අවසානය බිමික් තිබ්බත් සඳහන් කරලා තියනෙ ඒ දරුවා මව්පියන්ට සැලක්නෑ කියලා. ඒ කියන්නේ මව්පියන්ගේ ගුණට සලකලා අිට පහස්වි ඉවර කරන්න බැයි කියෙන එකයි. අම්මට තාත්තට තියනෙන අය හසුවෙන් ගෙවල ඉවර කරන්න බැෑ කියන එකයි. අපිට නයගෙවන්ඩ ක්‍රමයකුත් භාගිතන් වහන්ස දේශනා කළා සිිල්වත් නැත්තං සේලේට යොමු කරඩ මෞපියෝ ගුණවත් නැත්තං ගුණේ පුරුදු කරන්න මවපියන්ට දන් දෙන්නේ නැතුවූ මසුරු නං මසුරු බවත්හැරලා දන් දෙෙන්ඩ යොමු කරට. බනාහන්න නැත්තං මවපියෝ බනාහන්ඩ යොමු කරට සසර අතරමං නොවෙන තැනකට මව්පියන් පමුණුවන්න යම් දරුව මේ ලෝකේ උත්සාහ දරණවනන් ඔහු මව්පියනයින් නිදහස් වෙන්න සුදුසුකං ඇතිපුද්ගෙලි. සාරිපුතයන් වහන්සේ බුදුරජාණන් වහන්ස ළඟට ගිහිල්ල පිරිණුවම් පාණ්ඩ අවසර ඉල්ලහම බුදුරජාණන් වහන්සේ ඇහුවේ පිරිනුවම් පාන්න කොහෙද කියල සඳහන්කලේ ස්වාමීණී උපන්ගෙදර කියලා. අම්ම ඉන්න ගෙදරට ගිහිල්ල පිරිනිුවම් පා. සාරිපපුත්තයන් වහස පිරිනිුවම් පානකොට අම්ම ජීවතුන් අතර හිටිය. නමුත් තාමත් අම්ම මිත්‍යා දුෘෂ්ටිකයි. ලොවතුරා සම්බුද්ධ ශාසනේ ධර්ම සේනාධිපතින් වහන්සේගේ අම්ම තාමත් මිත්‍යා දුෘෂ්ටිකයි. නමුත් ඇයි පිරිනිුවම් පානට ගෙදරම වැඩී උන් වහන්සේ මේ ජීවිතයෙන් නෙමෙයි සදහටම සංසාරයෙන්ම සමගණ්ඩ යන වෙලා. එන කල්පනා කළා ඊට කලින් අම්මගේ සසර සුවපත් කර වන්ඩ මෝන කියලා. මධ්‍යම රාතය ක්‍රමක්‍රමයෙන් ගෙවිමින් තිබුණ මහරහතන් වහන්සේ වැඳගණ්ඩ සතරවරං දෙවී සක්‍ර දේවින්දරයන් වහන්සේ මහා බ්‍රහ්ම රජවරු මේ ගෙදර හාත් පසින් ආලෝකමත් කර කරන්න පටන් ගත්ත. බලාගෙන ඉඳලා ඉඳල්ල බැරිමතනගි හිල්ලා සාරිපුතයන් වහන්සකින් ඇහුවා ඒ ආපුවය කවුද කියලා විටින් විට විටිින් විට ආපුවය ගැන කී කිය ඇහුවා. ඒආවි සතරවරං දෙවීහ ඒආව සක්ව දේවේන්දරයන් වහන්සේ ඒආව මහා ප්‍රහ්මය මෙහෙම උන්වහන්සේ සඳහන් කරහම මෙ අම්ම කල්පන කළේ එහනම් මගේපුතාට වඩා සතර්වරං දෙවියෝ පහලයි. මගේ කුසි බිහිකරපු මගේපුතා සතරවරංදවියන්ට වඩා ඉහලයි සාරිපුෘතයන් වහන්සේ ඔවු හම්මේ ඔබේ පුතා සතරවරං දෙවියන්ට වඩා ඉහලයි කියලා කෞදාවත් සඳහන් කලේ නෑ. එ තරම්මනි හෙතමාන. සක්‍ර දේවේන්දරයන්ට වඩ මහා බඹුට වඩ ඉහලයි කියල සඳහන් කලේන. අම්මා එහෙන අහන කොට උන්වහන්සේ සඳහන් කරන්නේ මගේ ශාස්තෘූන් වහන්සේ සතරවරං දෙවියන්ට වඩයි හළලයි මගේ ශාස්තෘූන් වහන්සේ සක් දෙවිඳට වඩයි හෙළයි අම්මා නිතරමා අදහන්න මහ බ්‍රහ්මයටත් වඩා මගේ ශාස්ත්‍රෘූන් වහන්සේ හැළයි එහෙම එහෙම කරුණු දක්වනකොට ධර්මකාරණත් පැහැදලි කරනකොට අන්තිමේ මේ අම්මා අහනවා ආරපුත්තයන් වහන්සේ ඔය අමාව මීට කලින් මට පෙව්ව නැත්තියි කියලා. උන්වහන්සේ දැනගත්තා. මගේ අම්මට කරුණු වැටවුණා. අම්ම මිත්‍ය දෘෂ්ටියෙන් ගැලවුුණා කියලා දැනගත්තා. උන්වහන්සේ සඳහන් කලේ මම මගේ අම්මට ගෙවන්ඩ යම් කිරිමිලක් තිබුණ නං අම්මගේ කිරි මිල ම ගවල වෙර කලා කියලා මවපියන්ගෙන්ෙන අ ගෙවල්ල ඉවර කරඩනං මවපියෝ සංසාරය සුව පත්හැනකට යොමු කරන්න පුළුවන් හැකියාව ඇතිවෙන්ඩ මෝනෑ. දෙනම් පිනතුන අපි සඳහන් කළි මේ ජීවිතයේ පවාපිට දීලා. පරම උපකාරයක් කලා නම් මේ ලෝකේ ඒ අම්ම සහතා අත්තා. නමුත් ති ධර්මකාරණ වෙදි පැහැදිලි කළලා සමහරාය තමන්ට උපකාර කලාය තැරල ඒ අයට උපකාර නොකර තමන්ට උපකාරයක් නොලවිිච්චායට බොහෝ උපකාර කරනවා සමහරලාට කියලා. එන අම්මට තාත්තට සලකන් නැතු යාලුවන්ට මිත්‍රයන්ට සලකනය කොයි තරන් මේ ලෝකෙ හම්බත. දැක්කේ දුටුවේ නැති අඳුරන් නැති අයට සත්කාර සංගහ කරනයි මේ ලෝකෙ කොච්චරමුණක හෙෙනවත අවුරදු විශ්සක් විසි පහ ඒ තිස් පහක් හදල පෝෂණය කරල ඒ සෙවනැල්ලෙද මවපියෝල්ලගේ හිටියත් සමහර්කෙනෙකුට විවාහයක් වුණ හම මවපිය අත්හරින්ඩ පුළුහං බව මේ සමාජයෙන් ඕන තරන් පැහැදිලියනවා. කුසෑඇතුල ඉඳලපෝෂ්ණය කර අෞරුදු විශෂි පහක්තියක් සලකුවා. නමුත් හදිසියේ කොයෙන් හරි කෙනෙක් බිරිඳ කොයාගත්ත හම සමහරලට ඇගේ වචන නිසා ඔහුගේ වචන නිසා අමතාත්තා ගෙදර බැහැර කරණඩත් සමහරායට පුළුවන්. අම්මතා අත්තගේ ජීවිතය තොර කරඩත් සමහරායට පුළුවන්. මඟට ගෙන්හිල් අතරමං කරඩත් සමහරායට පුළුවන්. එනං එවන් අයගැෙන නෙවෙයිද මේ සඳහන් කරලා තියෙන්නේ. මුල ඉදල කාලයක් උපකාරකරපුුවයි අත් තැරල කිසිම උපකාරයක් නොලබනාය වෙනුවෙන් ජීවිතයදන්ට තරං උපකාර කරනවා. හැබැයි එහෙමයට සංසාරී මන්ට කරදරයක් උපද්දරවයක් ඇති වන ොහොතට කිසිීම කෙනෙක් පිහිටක් වඩ නොයන බව ධර්මය සඳහන් කරනවා. ආංගේ නිසා කළගුණ සැලකීම කියන කාරණාව කොයි තරම් උතුම්ද. කොයි තරම් ශ්‍රේෂ්ටද. ඒ උතුම් ශ්‍රෂ්ඨ ගුණය මත පිහිටලා කටයුතු කරන අය. ලෝක හරි දුර්ලබ නිසයි භාගිතුන් වහන්සේ දේශනා කළේ කත්ඥු කතවේදී පුග්ගලෝ දුල්ලබෝ ලෝකස්මි. කළගුණ සලකන එක නම් ඉතාම වටිනවා නමුත් මේලෝකේ එහෙමයි දුර්ලබයි වෙරලයි. පින්නතුන මේ ලෝකේ නොකළ යුතුද කරන එක පාපයක්. ඒවගේ කළ යුතුදේ නොකරණ එකත් පාපයක් නොක යුතුද කරන එකත් පාපයක් කළ යුතුදේ ර එකවා අන්න ඒ නිසා අපි හැම වෙලා උත් සහ කරන්නඩුවනේ අපේ යුතුකම කුමක්ද කියලා මනාව හඳුනගෙන ඒ යුතුකම් ටික නිවැරදිම සම්පූර්ණ කරන්නට. ඒ අපිට කාගිෙන් ලබන ආදර්ශයේද ඒ අපේ ශාස්තෘු හසේගින් ලබන ආදර්ශය මේ ආදර්ශය හරිටම ජීවිතයට එකුතු කරගෙන ක්‍රියාවට යොදන වන්න අපි කාටද සලකලාතියන්නේ අන් සියලු දෙනාට වඩා අපි එම් ශාස්ත්‍රෘූන් වහන්සේට සලකලා තියෙනවා. ආං ඒ පුද්ගලයාළඟ ශ්‍රද්ධාව තියෙනවා කෙලක ඇන්න පුළුවන්. අං ඒ පුද්ගලයළඟ ශාස්ත්‍රෘූ ගෞරවේ තියෙනවා කෙල සඳහන් කරන්න පුළුවන්. අං ඒ පුද්ගලයළඟ මනාව තිසරණ තියෙනවා කෙල සඳහන් කරන්න පුළුවන්. එනම් මව්පියු ගුරුවරු ජීවිතයේ දියුණුුවට මග කියල දුන්න තව යම් කෙනෙක් වෙත්නම් ඒ යි නිවැරදි මග ගමන් කරන්ඩ පාර කියල දුන්න ශ්‍රමණ බ්‍රහ්මණියෝවාගයි මේඇය වෙනුවෙන් අපිට විශේෂ යුතුක මක්තිය වා. එ විතරක් නෙම විභාගිතුන් වහන්ස දේශනා කළේ යමෙක් යමෙකුට කලා නං ස්වල්ප වූපකාරයක්. ආංගේ ස්වල්ප උපකාරය මුළු ජීවිත කාලිම මතක තියාග්ඩ කියලා. ලැබුණේ වතුරෝ ගුරක් වඩ පුළුහන් නමුත් ඒක ජීවිත කාලිම මතක තියෙන් ඩෝන කියලා. ගුණදන්න ගුණ සලකනායට මේ ලෝක වශයනුත් පරලෝක වශයනුත් යහපතක් මිස අයහපතක් නොවෙන බව මේ කරුණුවලින් මනාවදේශනාකුට වදාලා. ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි ධර්ම දේශනාව මෙතකින් නිිමාකරමු. ලගුණ සැලකීම පිළිබඳව භාගිතුන් වහසසි පැදිලි කරපු කරුණුකාරණනානං තව බොහොම දීර්ගව සඳහන් කළ හැකි නමුත් මේ කාරණට්ටික ජීවිතයට එකතු කරගෙන මේ කරුණ ඔස්සේ තමන් දිහත් බලල සමාජයේ දිහත් බලල තමන් කටයහිුතු කළ යුත්ත කෙසේද. තමන් යටති හැදෙන වැඩෙන පෝෂණය වෙන දවාදරුවන්ට මෙහෙම කටයුතු කරන්න මග කියල දෙන්නේ කෙසේද. තමන්ගේ යුතුකම්්ටිග ගේවිතෙන් සමුගන්්ඩ කලින්. ශක්තති්‍රමාණයෙන් සම්පූර්ණ කරගණ්ඩ. කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා සැලසුම් කරගෙන. යම් දවසක මරණයට පත්වෙන මොහොතේ. මගෙන් මේ ජීවිතයේ. යම් යුතුකමක් සම්පූර්ණ විය විුතු විශේෂ පිරිසක් හිටිය යනං ඒ සියලු දෙනාට ශක්ති ප්‍රමාණයෙන්. ඒ යුතුකමද සම්පූර්ණ කරපු කෙනෙක් හැටියට සතුටින් මෙලවින් සමුගණ්ඩ පුළුවහන් ජීවිතයක් පෝෂණය කරගණ්ඩ අපි පින්නතුන්ට තුනරුවන්ගේ ආශිරවාදයෙන්. ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවාගෙනා ශිරුවාද කරනු. පිනතින අද ධර්මදේශනාවේ දායකත්වය දරුණු ලබන්නේ හෝමාගම පිටිපන උතුර පදිංචි, කේඩී ගුණසේකර මහත්මා, කේඩී සිරියාවතී මහත්මිය, කේඩී සුමනාවතී මහත්මිය සහ පවුල්වල ද දරුවන් විසින්. කුතු මරමුණු කීප යක්ෂ හිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන කේඩී සයිමන් සිං්යෝ පියාණන් ඇඹුල් දෙනයේ එලිසහාමි මෑණියන් ආරියදාස ජයකොඩි ස්වාමකුරුෂයා මොරවකගේ නැපෝසිං්ඥෝපයාාණන් පඒ ඇලිස් නෝනා මාතාව ඇතුළු සියලුම මිය ගිය සංසාර්ගත ඥාතීන්ට පින් අනුමෝදං වේවා සෙත් ප්‍රාර්ථනා කරනවා ජූනි නමවන දින නමවන උපන්දිනය සමරණ මෙතුළි පහන්්‍ය දුවට සහ ජූනි දහාට වන දින දා හත්වන උපන්දිනය සමරණ ලිතාරා රන්රිසිනි දුවලාට ආශිරවාද කිරීමත් සහ දෙදහස් විශ්වවර්ෂයේ පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්තර උසස් පෙළ විභාගයට ඉදිරිපත්වන මලිත් චන්දිර භාෂිත ඉඳුවර ලසංජී චතුරංග යන පුතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ නෙත්මි ගෙහන්සා කවිෂාපුනිදි යන දුවරුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් බුදුරජාණන් වහන්සේ වදාල උතුම් සද්ධර්මය ත්‍රපිටකේ ඇසිරින් දේශනා කරන ගෞරෝණීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහනිවනින් සැනසීම ලබා ගැනීම සඳහාත් පැමිනි සිටින සියලු දෙනාටම උද ඌපකාර කළ සියරු දෙනාටමත් ධර්මශ්‍රවණය කළ ලක් වැසිලූ වැසි සියරු දෙනාටමත් උතුම් චතුර ආරි සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම සඳහත් මේ ධර්මදානමයකු සලය හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාවේ දායකත්වය දැරූ දායක පින්න්නතුන් විසින් පින් අනුමෝදංකළ සියරු දෙනාටමත් ආශිරුවාද කළ දූපතුන් ප්‍රධන. සියලු දෙනාටමත් මේපින් අනුමෝදං වේවා. අපරැස්කර ගත්ත පුන්නෙ ධර්මයනුත් මේ පිඩතුන් සියලු දෙනාටම අනුමෝදන් වේවා. මෙලව සුවපත් වේවා පරලෝ සුගතිගාමී වේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේපුුණ්‍යෙ ධරමයන් ඔබට තුවාසනාවීවා කියල ප්‍රර්ථන කරනවා. ආකාසත් සහාචබුමට්හා දීවානාගා මහිද්දිකා පු්ඥන්තන් අනුමෝදිත්වා චිරංගක් අන්තුලෝක ශාසනන් දේෝ වස්සතු කාලී නේ සසිය සම්පත්ති හෝතුචෙ. පිතෝ භවතුළෝ කෝච්ච රාජා භවතු දමමිකු.